안갈! 안갈! சச்சித்ரேகும் மாலு பார்த்தல் தின்னுகிலா. ஓயலாம் மேமியாம் கவுது ஏவேடுகிறான். மங்கினக்கா சச்சித்ரேயா மாலு கொப்பன்னங்கிவா. அலுத்தும் பரா மாலுடிகா. விக்குனான் நிச்சில் அங்கலுட் கூரியக் கப்பலகினாவா. காப்பராவுடிகா. என்ன? மையனாங்க. வந்தா. மே, சசித்ர மகேஷதே கா பரவுகேத்தியோ? மோன பரவுகாரிக்காமான்னே மாலுடிக்கலைபிச்சிக்கு நல்லக்குதேயா. மம்மே, தகாதே கால்பனாக்கரக்கர் இட்டியே தவால்டுயான்ன மாலுடிங்கக் கோம்து ஹயாகானிக்கியே. மாலுல் ஏலடுதான் தீசரதமா, ஒக்க விங்கல்லதி. அனே, மகே கொல்லாட் வெடி வெடியில் லவேண்டோன். சசித்ர, ரடையின்னே காவாக இனைமே. இச்சர் ரஸ்தியாவது கேவுவா, தென் திமோபியான சலகன் தான்னே. ஏக்கலாம்யே. மாலுலையில் தான்டு தில்லிகின் கத்த சல்லித்தேன் கேவலை இவரை. ஏத்தது? சினிப்பியக்கமாருக்கு விலாத் தவுகார்சினியக் குளுத்தேன்.
මට මොනාහරි කරන්න ඕන. අයියට කරදරයි කියලා තමයි සාස්තරයට කියලා තියෙන්නේ. තාත්තා නම් ඉන්නේ හරිය හිත අමාරුවෙන් මලින්ද? තාත්තගේ හදන්න ඉතිරි කරගෙන හිටපු සල්ලි සේරම වියදම් කරලා තමයි අයියව රට ඇරියේ. ඔය කියන විදිහට අයියට කරදර නම් සාස්ත්‍රා ඉන්න තුව අයියගෙන් මහන්න තියෙන්නේ. අයියගෙන් කොහේ ආන්නද? ඉඳලා හිටලා කෝල් කරන වචනේ දෙකයි කතා කරන්නේ. ඊට පස්සේ අම්මට කියන ඔන්න මන් සල්ලි ටිකක් කිව්වා කියලා. එයාට වැඩට යන්න පරක් වෙනවා කියලා ෆෝන් එක තියනවා මෙච්චරයි. ඉතින් සල්ලිත් තිබෙනවා නම් මොකද ඉතින් එයාට තියෙන කරදරේ? දැන් ටික දවසක ඉඳලා සල්ලි එවන්නේ ඉඳලා හිටලා මලින්ද? කෝල් කරන්නෙත් නැහැ. එහෙමනම් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඇති. උදව්වක් ඕන නම් මටත් කියන්න. මම පුළුවන් දෙයක් කරන්න. උදව්ව? ඔයා මොනා කරන්නද? මට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඔයාලේ අයියට ඒ කරදර නම් එයා ලංකාවට ගෙන්න ගන්නගෙන තියෙන්නේ. ඕනොත් කියන්න. මං සල්ලි ටිකක් දෙන්න. ආම මොකද කරන්නේ කියලා හරි තීරණයක් නම් නෑ මලින්ත. මම මේවත් එක්ක කිව්වේ කවදාවත් මං කාටවත් නොකියපු දේවල්. අපේ පවුලේ සිද්ධ වෙන මේ දේවල් ගැන ඔයා වෙන කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා. ප්ලීස්. නෑ දිලිනි. ඔයාගේ කටින් කාට හරි පිට වුණත් ඇරෙන්න මගේ කටින් කවදාවත් පිට වෙන්න. සාත්තර කියන මෙච්චර විශ්වාස කරන්නේ නැහැ තාත්තේ. ඒක මේ මලවුන්ගේ නේද සාත්තර කියන තැන? ඉතින් ඒකලන්ට ලෝකේ ඕනක මුල්ලක සිද්ධ වෙන දේවල් පේනවා කියන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ අඟහරු ලෝකේ ගැන එහෙමත් කියන්න පුළුවන් ඇති. ඇව්ව සමාහෙට ගිය පිසුසත්. එහෙනම් ඔය මිනිස්සු කෝටි ගණන් වේදන් කරගෙන රොකට් හදලා චන්ද්‍රිකා හදලා ඔය ලෝක වලට යවයිය. ඔබ කියන එක මම නෑ කියලා කියන්නේ. ඒත් අයියා මවගේ දවසල එහෙ ජීවත් වෙන්න බෑ කියලා ඉඳලා සල්ලි. එයාට එහෙ කරදරයි කියලා මං නම් විශ්වාස කරන්නේ නෑ. ඉදාත පාරක් අතු ගෑවක් හොඳ ගානක් අම්බ කරගන්න පුළුවන් නෑ මේ. ඒ ජීවත් වෙන්න අමාරුයි කියලා නේ කියන්නේ? හම්බෙන සල්ලි වලින් ජීවත් වෙන්න අමාරුයි. වීදම් වැඩි. ලංකාවේ ඉන්න අපිටත් එහෙමනේ ඉතින්. අපි මේ ජීවත් වෙන්නේ තමන්ට හම්බ වෙන ගානට ජීවත් වෙන්න පුරුදු නැණ නම් ඔය මොකුත් නැහැ. එහෙම කියලා බෑ පුතේ. අපි අයියව ලංකාවට ගෙන්න ගමු. හලෝ. හරි. මට පුළුවන් දෙයක් මං කරන්නම්.
තාත මට මේ එහෙනම් මෙහාට එන්න ටිකට් එකට කීයක් උතර යනවද කියලා බලලා කියන්නද? අය ඒ බල 5120 ඉන්න 5120 බල පොඩ්ඩක් හැදෙනවා විකාර කියන දුක කන්න කො බටිය බෙදේ මාතේ කරා මම පස්සේ ගන්න මේ ඉතින් කියින් දෙයක් නැහැ නේ අපි පුතාව අමතක කරලා නැහැ නේ පෞගේ දොස්ටි කොච්චර නම් කෝල් කරාද එයා ෆෝන් එක උස්සන්නේ නැති කර අපි මොනව කරන්නේ कथा कर එතකොට විස්තර අහලා ගෙන්න ගන්න විදියක් ගැන කතා කරමු මොකක් හරි කරදරයක් වෙලා නම් එළමයා කොහොමද කතා කරන්නේ කරදරයක් වෙලා නම් එහෙර කතා කරන්න බෑනේ ඒත් එතන ඉන්න කවුරු හරි අපිට දන්නයි අපි තව ටිකක් බලමු කතා කරේ නැත්නම් एम्बेसी हरा होया बल दिन नहीं बा मिटी बड़े देख कहना गन्न बेरी उना कोहे आनी ना दबा हम मार स्पीड देखेंगे अभी ला माव कार के गलियारे दला दला कार करंगे या ये मैं तमाई बान सीज करने हूँ उन्हारी दाक्षाय අනික ඉතින් මම හැමදාම කරන්නේ ඕකනේ. ඉතින් වෙලාවට බං කඩේ මුදලාලියා විතරයි එතන හිටියේ. හිතපන් ටිකක්. සෙනගින්න එතන කෝකුණා නා. ලැජ්ජාවෙන් මැරෙන්න වෙන්නේ. සෙනගින්න තැන් වලුන් වහන සීස් කරන්නේ නෑ බා.
මාරු දුකයි බා. සම්බෝලයි බතුයි කාලා අපි වින්ද දුකේ ප්‍රතිඵලයක් නැහැ එන. අපිට කාරගාව ගණ්ඩ පැරිවීදම මංගයන්නේ ලීසිං වාරික නයවාරික අතර පහ දීලා අය ගණ්ඩ පුළුවන්. මේ වෙනකොට වහනේ අඩ්ඩයට දාලා කෑලි ගලුලත් ඇති බා. කෑලි අඩුවෙන් නම් ගන්න පුළුවන්. ඒත් ගඩ මාස හතර පහේ සල්ලි හොයාගන්නේ කොහොමද? සල්ලි ලං හොයාගන්න දෙයක් නැහැ තමයි බා. එක එකකින් සල්ලි ඉල්ලලා නිකන් නෝන්ඩි වෙන්න බෑනේ. ඒකදී හොඳයි වෙච්ච පාඩු උන දෙන් කියලා සද්ද වහගෙන පාඩු ඉන්නේ පරහාදේපා. හරි හරි ටික දවසක් ඉවසපංගු. මම බයික් එකක් ගන්නවා ළඟදී. එතකයි ඉතින් පස් එකේ ගාටපන්. මට මේ හැම දෙයක්ම එනකොට මතක් වෙන්නේ දිලිනිව. උඹට තවත් ආදරේ හිතෙනවා දිනේ ගියන. ආදරේ බම්බුව. ගෙදර කවුද? ගෙදර කවුද? කවුද මේ? මං මේ අර දේවාලේ කවු මහත්තයාගේ දුව. අනේ මට එකපාර අඳුර ගන්න බැරුණා. එන්න පුතේ ගෙට. ඕනේ නෑ අංකල්. මම මේ ආවේ තාත්තගේ පණිවිඩයකට. ඇයි දේවාලේ හෙට ඇවිද මොකක් හරි පූජාවක් තියෙනවද? අනේ නෑ. තාත්තා කිව්වා අංකල් ගාව තියෙනවා නම් රුපියල් 2000ක් ඉල්ලන් එන්න කියලා. මට වුනේ නෑ. තාත්තා කිව්වා රුපියල් 2000ක් ඉල්ලන් එන්න කියලා. හෙට හවසට දෙන්නම් කිව්වා. 2000ක්. මල්ලඟ උදේන රුපියල් 3000 තිබ්බා. දැන් පැයකට ඉස්සෙල්ලා අපේ පොඩි පුතා ඇවිල්ලා හදිස්සියක් කියලා ඒ 3000 අරන් ගියා. දැන් නම් ඉතින් 2000ක් ගන්න නෑ අතේ. මොකද කරන්නේ? තාතර කියන්නකො ඉස්සරේ. හා. තියනෝනේ දිනෝ දී ඉන්නේ නෑනේ. විකුණනවද මේ කටවහගෙන ඔබේ වැඩේ කරපන්. මම විකුණන කතා කියන්නේ නැතුව.